මේ තේජා සමන් කුමාර මහනුවර තලාතුයේ අංකලිය ප්‍රදේශයේ ජීවත් වන ඔහු සිය දෑත් සහ පාදයක් අහිමි කරගනිමින් මාතෘභූමිය බේරා ගැනීම සඳහා සටන් බිමේ යුදවැදුණු රණවිරුවෙක්. මුලදී ඔඩ්ඩු සුඩාන් ඉදිරි ආරක්ෂක වළල්ලේදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හමුවේ තේජාගේ දෑත් සහ වම් පාදය අහිමි වෙනවා. එම නිසා ඔහුට සිදුව ඇත්තේ අහිමි වූ පාදයේ වෙනුවට કૃතිම පාදයක ආධාරයෙන් සිය දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීමටයි. තේජාගේ නිවසේ සිට මීටර 200ක පමණ දුරකට ජලනල් එලා තිබුණත් ඔහුට ජලය ලබා දීමට ජල සම්පාදන බණ්ඩලයේද මේ වෙන තෙක් ඉදිරිපත් වී නැහැ. මෙවන් පසුබිමක් මත එදා කුරිරු ත්‍රස්තවාදීන් මාතෘභූමිය බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වූ තේජාට අද බීමට දියපොදක් සොයා තවත් දුෂ්කර මෙහෙයුමක නිරත වීමට සිදුව තිබෙනවා. ඒ සිය ආබාධිත තත්ත්වයේ මැදේ වූද කිලෝමීටර 5ක පමණ දුරක පිහිට දියපීල්ලකින් වතුර රැගෙන ඒමේ දුෂ්කර කාර්යයයි. ආබාධිත තත්වයක පසු වූවත් ඔහු නිරෝධ රථයේ පදවමින් එම දියපිහිල්ලට ලඟාවන්නේ ඔහු සතු අප්‍රතිහත ධෛර්යය නිසාමයි. තේජාගේ බිරිඳට මේ වන විට කැබිනි තත්වයේ පසු වෙන බැවින් ඔහුට සහාය හිමිවන්නේ සත්හැවිරිදි ඔහුගේ පුත්‍රයාගෙන් පමණයි. 2010 ඉඳන් මම මගේ පානීය ජලය ප්‍රශ්නය කියන්න දෙන හැම බලධාරියෙකුටම කටින් ලියුම් වලින් කිව්වා. මගේ නිවසේ සිට මීට 200ක් දුරින් පෑ 24ක වතුර බඩයක් තියෙනවා. ඕන බලධාරියෙකුට පුළුවන් විනාඩි 5න් මගේ ප්‍රශ්නේ විසඳන්න. එහෙම තියද්දි කිසිම කෙනෙක් කටයුතු කරන්නේ නැති එක ඉතාමත් දුකයි ජනාධිපතිතුමනි. මොකද අපි රට වෙනුවෙන් අත්පා ලේ සියලුම දේවල් ජීවිතේම කැප කරා. මේ පානීය ජලය ප්‍රශ්නේ නිසා මගේ හොඳ වුණු තුවාල ආය අලුත් වෙලා ඒ තුවාල බවට පත් වෙමින් පවතිනවා. යුද්ධයේ වෙනුවෙන් සටන් වැද ජීවිතේ බොහෝ දේ අහිමි කරගෙන සදාකාලික ආබාධිත වූ තේජා සමන් කුමාර වෙනුවෙන් ජාතියේ යුතුකම ඉටු කිරීමට කිසිදු ආයතනයක් මේ දක්වා ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක්.